ආයුර්වේදයේ තියෙන පැරණිම දර්ශනයක් කලාවක් විද්‍යාවක් අපේ ආයුර්වේදයේ ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රමය අපි මේ පිළිබඳ කතා කරන්න අපේ මැදිරියට බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ආයුර්වේද වෛද්‍ය වජ්‍ර සේනානායක මැදිතුමාට ආයිබුවන් කියලා ඔබතුමාව පිළිගන්නවා අපේ වැඩසටහනට අපි හැමෝම කැමතිනේ ලෙඩක් දුකක් නැතුව අපේ ජීවිතේ ගත කරන්න පුළුවන් නම් අපිට කියන්නකෝ වෛද්‍යතුමනේ ඇයි මිනිස්සු ලෙඩ වෙන්නේ ඉස්සරෝම අපි ස්වස්ත්‍ය දැනගන්න පුළුවන් ස්වස්ත්‍ය කියලා අපි හිතන්නේ නිරෝගී තනත්තා නිරෝගී තනත්තා අපි දන්නවා වාතපිත සම කියන තුන සම වශයෙන් තියෙන කෙනෙකුට ඒ ත්‍රිදෝෂය කියන එක වාදයක් ලෝකෙට විශ්වයට විශ්ව පුරාම මේ විශ්ව කියන්නේ අනන්තයට යනකම් පුරාම වේදන ගත්තම වාපිස් සෙම් ඒක වැඩි වුණොත් ලෙඩ අඩු වුණොත් ඒත් ලෙඩ ඒක මැදුම් පිළිවෙත් තියාගෙන යන්න වැරදි ආහාර ඖෂධ විහරණ කියන ක්‍රම තුනේ මෙන්න මේ වාපිත්තෙන් දෝෂයන් සංඝටකයන් වෙනස් කරගත්ත අවස්ථාවවලදී ඔතුමා ඒ කියපු කතාව චර්ක ආචාර්යවරයා කැටිකල් අදහස ප්‍රකාශ කරලා තියෙනවා සමදෝෂ සමාග්නිෂ්‍ය සමධාතු මලක්‍රියා ප්‍රසන්නාත්මේන්ද්‍රීය මනක් සස්ත ඉත්‍යපි දීයතේ කියලානේ ඔබතුමා විශේෂඥ වෛද්‍යවරයෙක් මේ ස්නායුගත රෝග සඳහා අපි දන්නවා මේ අංශභාග රෝග ඒ වගේම අනිකුත් ස්නායුගත රෝග අපිට කියන්නකෝ මේ රෝගය මිනිස්සුන්ට වැළඳෙන්නේ ඇයි කොයි ආකාරයටද අපිට හඳුනා ගන්න පුළුවන් ස්නායු පද්ධතිය කෙලින්ම බැඳලා තියෙන මනසත් එක්ක මනස කියන්නේ විදුලි රේඛාවක් වගේ දෙයක් ඒක ධන ඍණ අග්‍ර දෙක තමයි ධනාග්‍රය මොලේ වශයෙන්ුත් හෘද ඍණාග්‍රය වශයෙන්ුත් ගත්ත හැකි. එතකොට මේ දෙක අතර ඇති කරන ඒ ප්‍රකම්පණය තමයි ස්නායු පද්ධතියට දුවන්නේ. මේ අපි හැමෝම වෙවුලනවා. අපි හැමෝම වෙවුලීමකින් තමයි ජීවත් වෙන්නේ. ලෝකේ මිනිස්සෙක් උපත ලැබලා මරණය දක්වාම සත්වෙක් එයා වෙවුලනවා. වෙවුලන්නේ නැහැ කියන්නේ මරණය ලක්. ඒ වෙවුලන එක පාලනය කිරීමේ හැකියාව මුලින් ලබා දීලා තියෙනවා. පාලනය කරන්න බැරි වෙනවා කියන්නේ ස්නායු පද්ධතියේ පාලනය ගිලිහිනවා කියන්නේ ඒක ගැටලුවක් බවට පත් වෙනවා. ඒක තමයි අපි ස්නායුගත රෝග වශයෙන් හඳුන්වන්නේ. අපි දකිනවා සමහර ලාට වෛද්‍යතුමනේ මේ අංශභාගය වගේ රෝගී තත්ත්වයන් යම්කිසි කෙනෙකුට වැළඳෙන්න පෙර ඔහුට තිබිච්ච හෝ ඇයට තිබිච්ච යම්කිසි මානසික ගැටලුවක් මානසික ආතතියක් මේන් පස්සේ තමයි මේ වගේ රෝගයක් ඇති වෙන්නේ. මම හිතන මෙත් මේ කායික මානසික සම්බන්ධතාවය පිළිබිඹු කරන එක අවස්ථාවක් ඇට අපිට සඳහන් කරන්න පුළුවන් නේද? ඔව් ඉතින් පැහැදිලියි. ඉතින් මානසික බලපෑම් කායික වශයෙන් කායට සිදුවෙන බලපෑම් මානසික වශයෙන් තියෙනවා. මොකද මේ මානසික රෝග සම්බන්ධ විශේෂඥවරයෙක් වශයෙන් ඔබතුමාට පැහැදිලි දැක්මක් තියෙනවා. දැන් මේ මෙතනදී සිද්ධ වෙන්නේ අර ස්නායු පද්ධතිය තමයි ප්‍රකම්පණය. ස්නායු පද්ධතිය ලොකු ඩැමේජ් එකක් වෙනවා. මනසේ ඇතිවන බලාපොරොත්තු සුන්වීම. මේ අත වෙවුලන්න පටන් ගන්න. ඒක අපි මේ සාමාන්‍ය දකින්න අත වෙවිලීමකට වඩා තමන්ගේ එදිනෙදා ජීවිතේ වැඩ කරගෙන යන්න බැරි වෙන තත්මෙට ඒ වැඩ කරගන්න බාධා වෙන තත්ත්වෙට තමන්ගේ අත වෙවුලන්න පටන් ගන්න. මොකද්ද වෛද්‍යතුමනි මේ ගී තත්ත්වය? කොහොමද මේක ආයුර්වේදයේ හඳුනාගන්නේ? අපිට තියෙන රෝගයක් හඳුනා ගැනීමේ දර්ශන ප්‍රශ්න ස්පර්ශන කියන ප්‍රධාන ක්‍රමවේද තුනක්. දර්ශනෙන් අර වේවුලනවා දැක්කා අපි. ඊට පස්සේ අපි ප්‍රශ්න කරනවා මේක කොච්චර කල් ඉඳලා. ඊට පස්සේ අපි නාඩි ස්පර්ශ කරලා බලන්න පුළුවනි මේ නාඩියෙන් විද්‍යමාන වෙන්නේ කුමක්ද කියලා. එතකොට බොහෝ විට ඔය වගේ රෝග මහා රෝගක පූර්ව ලකුණ. වැස්සට කලින් ගොරවගෙන එනවා වගේ, වැස්සට කලින් අහස කළු වෙනවා වගේ, වැස්සට කලින් වැහිලිනු ඉගිලනවා වගේ කලින් යන සංඥාපණයට අපි කියනවා පූර්ව රූපය. කලින් යන දැනුම් දීමට පෙර දැනුම් දීමක් වෙන්න පුළුවන් ඔය කියන රෝග තත්ත්වය. බටහිර වෛද්‍ය විද්‍යාවේ පාකින්සන්ස් කියලා කියන්නේ මේ රෝගයට පැහැදිලිව. ඔව් පාකින්සන් විසින් මේ ඒ තැනත්තාට හැදුණ නිසා මේක අපි ඒ නමින් නම් කරනවා. ඒ වගේ ගොඩාක් බටහිර පැත්තදී එන රෝග පුද්ගල නාමෙන් දැන් දුසේන් මස්කියුල කියලා එකක් එනයි දුසේන් කියන පුත්‍රයාට ඒක හැදුණා. නමුත් මේ ලෝකේ ඒ කාලේ ඉඳලා තිබුණු රෝග මේක බටහිරට අලුත්ෙන් මෑතදී කැටගරි කරලා මෙව පුරාණයේ ඉඳලා තිබුණු රෝග අවස්ථා. ඔබතුමා සඳහන් කරපු ඔය පාකින්සන් කියන රෝග තත්ත්වය වීමට ඉතාම ආසන්නයි මේ වෙවිලීම පැත්තක නොනවත්තා අසාමාන්‍ය ලෙස වෙවිලීම. අපි කොයි ආකාරයෙන්ද මේ රෝගය කළමනාකරණය කරගන්නේ? කොයි ආකාරයෙන්ද මේ රෝගයට ආයුර්වේදයේ තුල දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල ප්‍රතිකාර කරන්නේ? මේ රෝගය පමණක් කියලා අත්ත විතරක් කැපීමක් සිදු කරන්නේ නැහැ. සම්පූර්ණ රෝග මූලයෙන්ම ගලවලා ඉවත් කරා. ඒ නිසා මේ ස්නායු පද්ධතියටම අපි ප්‍රතිකාර විදි පන්ති තියෙනවා. මොකද නානත්ත් කාය නානත්ත් සංඥා නිසා. එතකොට අපි තෝරගන්නවා මේ රෝගියාගේ ඇඟ උස්සයි නම් මේ රෝගියාගේ වාතය වැඩි නම්
ඒ සමණය වෙන්නා වූ ඖෂධ පන්ති ස්නායු ජනිත රෝග බොහෝ වෙලාවට හිසට බලපාන. ඒ නිසා මේ රෝගය කළමනාකරණය කර ගැනීමේදී කළමනාකරණය කියන්නේ මේ රෝගය ආවා අපි දැනගන්න ඕන පළවෙනියම කරන්න ඕන ව්‍යසනයේ සුදණම් මති. යම්කිසි ව්‍යසනයක් වුණාම සිහිය තමයි ධනය කියලා අපි අඳුරනවා. ව්‍යසනයක් වෝ මේ රෝගයේදී පළවෙනියම හොඳින් සිහිය පිහිටුවා ගත යුතුයි. රෝගියාට සිහිය පිහිටුවා ගන්න අපහසු නම් රෝගියාගේ බාරකාරය සිහිය පිහිටුවාගෙන ඊළඟ කළ යුතු වැඩපිළිවෙල. මේ කියන්නේ ස්නායු පද්ධති සම්බන්ධයෙන් ඔය පාකින්සන් රෝගය වේවා, පක්ෂාඝාත රෝගය වේවා, ඇඟ ප්‍රකම්පණය කරන්නා වූ ඕනෑම රෝගයක් සඳහා තියෙනා වූ ඉතාම විශිෂ්ට ප්‍රතිකාර විදි තමයි සර්වාංග දහරා. තෙල තක්‍ර වලින් නැහැවීම. තක්‍ර තෙල හොයා ගැනීම ආකාරය. එතකොට සිරෝ දහරා. එතකොට වේදු ඇල්ලීම් කියලා. ස්ටීම් දැන් ගොඩක් ප්‍රසිද්ධයි. ඊට පස්සේ ඇඟ ඇතුළට කරන්නා වූ ඖෂධ ශරීරගත කිරීමේ විධිමත් ක්‍රමවේද. බාහිර හා අභ්‍යන්තර වශයෙන් ඉතා පුළුල් චිකිත්සා වලියක් අපිට ඍෂි මුනිවරු විසින් පෙන්වලා දීලා තියෙනවා. මේ ඉතාම සාර්ථක ස්නායු පද්ධතියට ගුණ දෙන ඖෂධ පන්ති. මේ රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමේදී අපිට ගෙදරදි කරගන්න පුළුවන් විදිහේ ප්‍රතිකාර ද ආයුර්වේදයේ තියෙන දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන්නේ කොයි ආකාරයෙන්ද ඔබතුමා මේකට ප්‍රතිකාරය කරනකොට මේකේ තියෙන සාමාන්‍ය මේ අපි කරගෙන යන වැඩ කටයුතුත් එක්ක අපිට කරගන්න පුළුවන්ද කියන එක ගැන පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දුන්නොත් වෛද්‍යතුමනි. රෝග නිදානයත් එක්ක අපි තීරණය කරගන්න මේ ප්‍රතිකාර පන්ති අපිට නිවසේදී කරගන්නත් පුළුවන්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි හැම සිංහලෙකම වෙදෙක් කියලා ලෝක ප්‍රකට කතාවක් තියෙනවා. අපිට කසාය මුට්ටිය කියන එක අමුතු දෙයක් නෙමෙයි මම හිතන්නේ. ගෙදරට අපේ සිංහල ගෙදරට ඒ වගේම තමයි තෙල කියන එක අපිට අමුතු දෙයක් නෙමෙයි. දැන් නෙමෙයි. ඒ නිසා අපි ගොඩක් වෙලාවට කරන්නේ රෝගියා කැමති රෝගියාගේ ස්ථානයේ ඉඳලම ප්‍රතිකාර කරගන්න. එහෙම අපහසු අයට අපි හමු වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපි වට එහෙම අවස්ථා හරි ගස්සලා දෙනවා. ගොඩක් වෙලාවට ඖෂධ පන්ති ගෙදරදි කරගත හැකි ක්‍රමවේදයකට අපි හදනවා. ඊළඟට මේ එන රෝගීන් ගොඩක් වෙලාවට එන්නේ විශ්වාසය අතින් බිඳ වැටිලා, ඊට පස්සේ ආර්ථික අතින් බිඳ වැටිලා, මේ ඕන් නැති සමහර විට ඇත්තටම මුදල කියන එක ගැවසෙන්නෙම නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන්ත් අපි විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරනවා. මොකද අපි දන්නවා විස්නාය රෝග මනසත් එක්ක ප්‍රශ්නයක් සම්බන්ධයක් තියෙනවා. එහෙනම් මනසේ පීඩනය අඩු කර ගැනීමට ඔවුන්ගේ ආගම් මොන්ට පිටුවහල වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඉතාම බලගත් ඖෂධ ක්‍රමානුකූල ශරීරගත මේක ගෙදරදි කරගන්න අවස්ථාව තියෙනවා. අපිට වෛද්‍යතුමනි සඳහන් කරන්නකෝ මෙවැනි වූ රෝගයක් අපිට වළක්වා ගැනීමේ යම් කිසි හැකියාවක් ආයුර්වේදයේ තුල තියෙනවද? ස්වස්ත පරායන සහ ආතුරු පරායන කියලා අපි ආයුර්වේද කොටස් දෙකක් තියෙනවානේ. ඔව්. එතකොට ස්වස්ත පරායන කියන්නේ මේ ලෙඩේ හැදෙන්න කලින් ලෙඩක් හැදෙන්න කලින් තියෙන ස්වස්තය. ඒ නිරෝගී තනත්තා ඒ තන නිරෝගී බව රැකගෙන යෑම. එතකොට ඒ රැකගෙන යද්දී යෝගාසන ව්‍යායාම ආදී අපිට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ආහාර පාන පන්ති වර්ග ටික අපිට මේකට එකතු කරගන්න පුළුවන්. හොඳම දේ සහ විශේෂම දේ තමයි ආයුර්වේද පෙන්වන්නේ දේශීය වේදකම පෙන්වන්නේ රෝගයක් වැළඳිලා ඖෂධ ගන්නවට වඩා රෝගයක් වැළඳීමට තියෙන ඒ අවස්ථාවන් මග අරගෙන ස්වස්ත වෘත වලින් ඒ කියන්නේ රෝග මග අරගනිමින් ජීවත් වෙන ආකාරය ඉතා පුළුල්ල පැහැදිලිව දක්වලා දෙනවා. අපි මේ කතා කරමින් සිටින රෝගයටත් ඒක අදාළ වෙනවා. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. Taman මේ ටිකත් කරලා නැතිනම් ඒ කියන්නේ අපි තුමු යෝගාසන කරන්නේ නැහැ, ව්‍යායාමයක් කරන්නේ නැහැ, ආධ්‍යාත්මික පැත්තට මොනවත් කරන්නේත් නැතුව ඉඳලා රෝගය ඇති වුණොත් අපිට ඇති වෙන ලොකු පසුතැවීමක් හිතට. අනේ මට මේ ටික නිසා මේක මගහැරුණා. නමුත් මේ ටික කරනකොට මේ ටික කරද්දි රෝගයක් පැමිණුණත් දරුණුම මේ තත්ත්වයකට ආවත් අපි දන්නවා මීට වඩා එන්න තිබුණු රෝගයක් තමයි මේ අඩු වශයෙන් ඇවිල්ලා අපිට මේ පීඩාව ඇති කරේ කියන එක. වෛද්‍යතුමා සඳහන් කරන්නේ එතුමාගේ පුද්ගලික මතය නෙමේ, අපේ මේ විශේෂිත වූ දර්ශනයක් වූ ආයුර්වේදයේ මතය තමයි අපි මේ වෛද්‍යතුමා ඉදිරිපත් කරමින් සිටින්නේ. ත්‍රිකාස්තිය මේ මුළු ඇඟේම උඩ ශක්තිය එකතු කරලා තියෙන මේ තුනටි අස්තියට තමයි අවුරුදු 40ක් විතර බර වෙලා. එතකොට මේවා එක්ස්පයර් වෙන එක තමයි වෙන වෛද්‍ය දැක්මවල කියන්නේ. ආයුර්වේදය කියන්නේ මෙව්වා මේ ඒ කාලේදී රසායන වාජිකරණ තන්ත්‍ර වලින් ශක්තිමත් කරගන්නට, යෝග භාවනා වලින් ශක්තිමත් කරගන්නට. අපේ මුතුන් මිත්තෝ මරණකම් ඇවිද්ද බලයි. ලෙඩනන් වල ඉඳලා මරණය හිටියේ බොහොම ටික දෙනවා. වයසට යනකම්ම හොඳට සවි ශක්තියෙන් වැඩ කරපු අය.
ආයුර්වේදයේ විශේෂයෙන් සඳහන් කරන්නේ මේ ජීවත්වන කාලයට වඩා ගුණාත්මක භාවය නිරෝගීව ශක්තිමත්ව කෙටි කාලයක් හෝ ජීවත් වෙලා තමන් එන්නේ මොන හරි අරමුණකට ඒ අරමුණ සොයා ගැනීමේ විදග්ධ වෙනවා නම් ඒක තත්පර වෙනවා නම් ආයුර්වේදයේ විසින් උදව් කරන්නේ ඒකට මේ මනස ඇතුලේ කියන්නේ ඇඟ ඇතුලේනේ මනස තියෙන ඒ මනස සංසුන් කරගන්න ඇඟේ සංසුන්කම සෑහෙන දුරට බලපානවා ආයුර්වේදයේ අපි ඒ ගැන විශේෂයෙන් කතා කරනවා නිදාන පරිවර්ජනය කියලා එහෙම නැත්නම් root cause elimination කියලා අපි කතා කරනවා රෝගයට හේතු ප්‍රධාන හේතුව අපි අයින් කළොත් එහෙම අපිට එතන තමයි අපිට ස්ථාවර වශයෙන් ස්ථීර වශයෙන් ඒ රෝගයට යම් කිසි සුවයක් ලබා ගන්න පුළුවන් පාකින්සනිසම් එහෙම නැත්නම් අපි කම්පවාතය කියලා කියනවා ඒ රෝගී තත්ත්වය ඒ වගේම අංශභාග රෝගී තත්ත්වය මං හිතන්නේ අපි ගත්තොත් ලෝකයේ මිනිසුන් වැඩිපුර පීඩා විඳින රෝගී තත්ත්වයක් බවට පත් වෙලා තියෙන විශේෂිත රෝගී තත්ත්වයන් දෙකක් පිළිබඳ සහ එය ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය විද්‍යාවෙන් කොයි ආකාරයෙන් අපට කළමනාකරණය කරගන්න පුළුවන්ද යන්න පිළිබඳවයි අපි අද සාකච්ඡාවේ මූලික අරමුණ වෙලා තිබුණේ පිළිබඳව තමයි අපි කතා කරේ අදට අපිට ලැබී තිබෙන කාලය අවසන් වෙනවා මෙවැනි මූ තවත් වැඩසටහනකින් හමු වීමේ පරමාර්ථයෙන් අදින් ඔබෙන් අපි සමු ගන්නවා උදායිර සමග රැඳී සිටින්න කියලා හැමෝටම ආරාධනා කරනවා සුව දවසක්